තමයි මම අවුරුද්දක් ඉඳලා හිරේ දැක්කා මේ රටේ සිරකරුවන් විඳින දුක. ඔබ පුදුම වෙයි, ලෝකේ අන්ත අසරණ, හරිද, කියන්න වචන නැහැ, සිරකරුවන්ගේ අයිතිවාසිකම් දැඩි ලෙස කෙලසන රටක් ලංකාව. ඒක මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඔබ දන්නවද නිදාගන්නේ කොහොමද කියලා? සිරකරුවෝ මෙහෙම නිදාගන්න බෑ, නිදාගන්නේ හරහට මෙහෙම මෙහෙම. එතකොට මෙහෙම තමයි නිදාගන්නේ. මම මෙහෙම නිදාගත්තොත් ඔළුව එහා පැත්තේ කෙනාගේ කකුල් දෙක මගේ ගාව, එයාගේ ඔළුව මේ පැත්තේ. එතකොට ඔළුවයි කකුල් දෙකයි ඔළුවයි කකුල් දෙකයි වගේ තමයි තියෙන්නේ. ඒකට අපි කියනවා සෙමන් පැක් කරනවා වගේ කියලා. එහෙම තමයි නිදාගන්නේ. නිදාගත්ත ඉරියව්වෙම ඉන්න ඕනේ එළි වෙනකම්. මේක විඳින්න බැරුව සමහරු විත්‍යායින හිටගෙන ඉන්නවා. 80කට එක වැසිකිළියයි තියෙන්නේ. ඇත්ත කතාව ඒකයි. පුදුමාකාර දුකක් විඳින්න. ආහාරවල තත්ත්වය හරිම අසතුටුදායකයි. හරි, මේ අයට එළියට ගිහිල්ලා කතා කරන්න බෑ. දුරකථන ඇමතුමක් ගන්න බැරුව අද මට පණිවිඩ ලියලා දුන්නා එළි රදවියෝ කීප දෙනෙක්. අනේ මේ පණිවිඩය කියන්න අපිව කවුරුත් බලන්න නෑ, විසිට් නෑ, විසිට් නෑ. හරි, ඈ අනිවාර්යෙන් මම පිළි. මේ රටේ සිරකරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නත්තින් බැඳලා ඉන්නවා. ඒ අයට තිබිය යුතු මූලික අවම අවශ්‍යතා ඒ ටික ලැබෙන්න ඕනේ. ඒ වෙනුවෙන් මම සටන් කරනවා. ඒ වෙනුවෙන් මම පිළි සිටිනවා. මොකද මතක තියාගන්න මේ හිරේ ඉන්නේ මේ එළියේ ඉන්න ජනතාවගේ නියතිය. එහෙම නැතුව මේ ලෝ වෙන කොහෙන්වත් රටකින් ආපු අය නෙමෙයි. මේ අයගෙන් මම විශ්වාස කරන විදිහට 80%ක්ම මේ හිරගත වීමට මේ මුළු මහත් සමාජය වගකීම. හරි, අධ්‍යාපන අයිතිය පොඩි කාලේ නොලැබිච්ච, හරි 60 වත්තේ උදාහරණයකට 60 වත්තේ දරුවට DS එකට යන්නත් බෑ, රොයල් එකට යන්නත් බෑ. ඉතින් ඒක පික් පොකට් කාරයක් වෙන ගහන්න දෙයක්. ඉතින් මේක නිසා සමාජ විෂමතාවයක් ගැන තියෙනවා. එකම දේ හිරකාරයෝ ගැන හැමෝම බලන්නේ ආ උන් හිරකාරයෝ අපරාධකාරයෝනේ. උන්ට නිදහසත් එපා, සමාවත් එපා, උන්ගේ කෑම මොනවා වුණත් කමන්නේ, උන් කොහොම නිදාගත්තත් කමන්නේ කියන හැඟීමෙන් තියෙන නිසා මම මේ වෙලාවේ ජනතාව කියනවා මම තමයි ප්‍රධානම සාක්ෂි. Breaking.lk